ඔබවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තියේ YouTube channel එකට. අද මම ඔයාලට කියල් දෙන්නේ web designing සම්බන්ධ පාඩමක්. Web designing වල ඔයගොල්ලෝ දන්නවා කොහොමද අපි color එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති hexadecimal color code එක ගැන. ඉතින් මම අද ඔයාලට කියල් දෙන්නේ මොකද්ද මේ hexadecimal color code එක කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි මේ hexadecimal color code එක ලියනකොට මුලින්ම දානවා hash එකක්. හරි ඊළඟට අපි මෙතන ඉලක්කම් 6ක් දානවා. අපි හිතමු ඉලක්කම් 6 1 කියලා. ඔන්න මං 1 1 1 1 ආයිත් 1 1. ඔහොම ඉලක්කම් 6ක් දානවා. ඕක තමයි ස්ට්‍රක්චර් එක. මෙතන ඉලක්කම් ටික මෙන්න මේ ඕනෑම අගයක් වෙන්න පුළුවන්. හෙක්සඩෙසිමල් කෝඩ් එකේ ඔයගොල්ලෝ දන්නවා අඩුම අගය තියෙන්නේ කීයද? බිංදුව ඊළඟට 1 ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට 4 5 6 7 8 9 10 වෙනුවට A 11 වෙනුවට B 12 වෙනුවට C 13 වෙනුවට D 14 වෙනුවට E 15 වෙනුවට F ওই විදිහට නේ hexadecimal code එකේ අංක තියෙන්නේ. ඉතින් මේ hexadecimal code එකේ මේ බිංදුවේ ඉඳන් මේ F වෙනකන් තියෙන ඕනෑම අගයක් මේ අංක 6ට වැටෙන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක මම මෙහෙම පොඩ්ඩක් වෙන් කරන ඔයගොල්ලන්ට දැනගන්න ලේසි වෙන්න, ඉගෙන ගන්න ලේසි වෙන්න. හැබැයි ස්පේස් තියන්නේ නැහැ. මෙතන මේකෙන් අපි අදහස් කරන්නේ පළවෙනි ඉලක්කම් දෙකෙන් රෙඩ් වර්ණය. හරි? මම R කියලා දාන්නම් ඒකට. හරි? ඊළඟට මේ දෙවෙනි එකේව දෙකෙන් අපි දෙවෙනි ඉලක්කම් දෙකෙන් දාන්නේ green කියන වර්ගයේ. green කියන color එක කොළ. හරි? එතකොට මේ තුන්වෙනි ඉලක්කම් දෙකෙන් අපි දාන්නේ blue කියන වර්ණේ. ඉතින් අපි මෙතන දැන් මේ බලන්න මම මේ color code එකේ මට රතු පාට උපරිමෙන්ම දාගන්න ඕනි නම් උපරිම අගය කීයද මේ hexadecimal code එකේ? F නේ. එහෙනම් මම මේ රතු පාට තියෙන තැනට F දාගන්නවා. රතු පාට තියෙන තැනට F දාගන්නවා. අනිත් ටික මම කරනවා මොකද 0. හරි. එතකොට ඔය වර්ණයෙන් අදහස් කරන්නේ රතු පාට. එතකොට මට දැන් මේ කොළ පාට දාගන්න ඕනි නම් කොළ පාට දාගන්න ඕනි නම් මම මොකද කරන්නේ? මේ රෙඩ් දෙක බිඳුව ගන්නවා. අපි මේ ඉලක්කම් දෙකෙන් කොළ පාට දාන්නේ දෙවෙනි ඉලක්ක දෙවෙනි සෙට් එකෙන්. එහෙනම් මම ඒක F කරනවා. හරි. එතකොට කොළ පාට. ඊළඟට අපිට ඕනේ බ්ලූ නිල් පාට උපරිමෙන්ම. එහෙනම් අපි මෙතන මේ දෙක බිඳුව ගන්නවා නිල් පාටට විතරක්. නිල් පාට උපරිමෙන්ම කියන එකට F දානවා. දැන් මේකේ මේක තදනි. මෙතෙන්ට ගත්තොත් මේක මේ C එක ගත් C දැම්මොත් ඔන්න ටිකක් ලා පාට වෙනවා. 6 දැම්මොත් ආයිත් ලා පාට වෙනවා. ඔන්න ඔය වගේ. අපි මේක ටෙස්ට් කරලා බලමු. හරි. මම මේක W3 ස්කූල් එකෙන් චෙක් කරලා පෙන්නනම් ඔයාලට. මම මොකද මාකියු කරලා තියෙනවා VTA කියන එක. මම මේක රෙඩ් කලර් එක තමයි මාකියු එකේ BG කලර් එක දාලා තියෙන්නේ. මේ බලන්න රෙඩ් එක උඩරිමෙන්මනේ නේද? රෙඩ් එක උඩරිමෙන් F දාලා තියෙන්නේ. දැන් මම මේක රන් කරනවා. රන් කරාම එන විදිහ තමයි මෙතන මේ ඔයගොල්ලන්ට view වෙන්නේ. හරි. දැන් මම මේකේ මේ රතු පාට වෙනුවට දානවා මේ දෙක බිඳුව කරනවා. ඔන්න බලන්න දැන් මම මේකේ රතු පාට බිඳුව කරනවා G වෙනුවට කියන්නේ green. green උඩරිම කරනවා. මම F2ක් දැම්මා. දැන් රන් කරලා බලනවා. මේ බලන්න green උඩරිම. හරි නේද? ඊළඟට මට මේක ඕනේ නිල් පාට දාන්න. එහෙනම් මම මේ green කියන එක බිඳුව කරලා blue තියෙන set එක අපි FF කියලා දානවා. blue උඩරිම. එතකොට නිල් පාට උඩරිමෙන්ම තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න අපි මෙතන ඔක්කොම රතු පාටත් උඩරිමෙන් කොළ පාටත් උඩරිමෙන් නිල් පාටත් උඩරිමෙන් දැම්මා. දැන් බලන්න මෙතන මම රතු උපරිමෙන්ම green උපරිමෙන්ම නිල් පාට උපරිමෙන්ම දාලා තියෙනවා. ඊළඟට මම මේකේ font color එක විදිහට yellow දීලා තියෙනවා. run කරලා බලමු. මොකද්ද වෙන්නේ? අපි මේ හැම එකක්ම උපරිමෙන්ම දැම්මහම මොකද්ද වෙන්නේ? අපිට display වෙන්නේ color එක සුදු පාට. හරි? අපි මේ හැම එකක්ම බිඳුව කරලා බලමු මොකද්ද display වෙන color එක කියලා. හැම එකක්ම බිඳුව කරලා බලන්න. හරි. හැම එකක්ම බිඳුව කරාම අපට ඩිස්ප්ලේ වෙන්නේ කළු පාට. දැන් ඉතින් මම මෙතන මේ අංක ටිකක් මට ඕනේ විදිහට වෙනස් කරනවා. මම මෙතන දානවා 1, මේකට දානවා A,
make it a danawa paha, hari, make it a danawa F, make it a danawa B, oeva ge dala rankerno, then mum make a what naked and it mama than then, it occur a maker, make a what napi panda moni mukadi gila than a gun, balm, on the cull. A mukaking hari hexadecimal lilling apidana, what take at a dala, what ne a tieno. Eating. ඔයාලට HTML තනියෙන් ඉගෙන ගන්න පුළුවන් මේ සයිට් එකෙන් ඔයගොල්ලෝ net එකේ search කරන්න W3C school කියලා. W3 school ගිහිලා මම මේ HTML colors කියන එකට ඇවිල්ලා තමයි ඔයගොල්ලන්ට මේක කියලා දුන්නේ. හරි. දැන් ඉතින් මේ hexadecimal color code එක ගන්න මම කියලා දුන්නේ මේ වගේම RGB color code එකක් තියෙනවා. හරි. මේකෙන් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට RGB color code එක ගැන. ඉතින් ඔයගොල්ලෝ තනියෙන් ඒවත් Try කරලා බලන්න. මොකද අපිට මේ වගේ එකින් එකට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. අපිත් මේ වගේ සයිට් බලලා මේවෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට හොඳ HTML knowledge එකක් ගන්න පුළුවන් මේ සයිට් එකෙන්. මේකෙන් ඔයගොල්ලෝ HTML try කරන්න. HTML මෙතන CSS තියෙනවා. CSS ගැන දැනගන්න පුළුවන්. මේ CSS කියන ටැබ් එකට ගියාම CSS වලත් හැමදේම මෙතන අන්තර්ගතයි. හරි. ඉතින් මම හිතනවා අද පාඩම ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මම මේ සයිට් එකත් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ හින්දා තමයි අපි නෝට් පෑඩ් එකේ කරන්නේ නැතුව අද මේ සයිට් එකත් අරගෙන ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් හොඳ අවබෝධයක් ලැබුණා නම් කමෙන්ට් කරන්න ලයික් කරන්න තවත් යාළුවෙක්ට බලන්න ඒ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් තාමත් ඔයාලා මගේ ICT පන්තිය YouTube channel එක subscribe කරලා නැත්නම් Then again, ICT PANTHIYA YouTube channel like subscribe karla. E issaraha thiyena small bell icon ekak press karla all kiyana command ekak laba denna. Itin adata video ekak awasan karanawa. Randee City oyala hemotama godak stuti.